අපි අපේ මනසින් සංකල්පයක් දාගන්න නැතුව යම් සත්‍යයක් කියන කාරණාව අපි හොයන්න යන්නේ. දැන් ඇස අනිත්‍යයි කියලා හුණොත් එහෙම ධර්මයක්. ඇස කියලා හුණොත් ධර්මයක් නෙමෙයි කියලා. එහෙම නෙවෙයි නේද? කන අනිත්‍යයි කියනකොට ධර්මයක්. කන කියයි ධර්මයක් නෙමෙයි කියලා. ඔක වෙන්න බෑනේ. අනිත්‍යයි කියන්නේ තව වචනයක් දාලා අලුතෙන් තියනවා. හරි කන කියන කාරණාව හෙව්වොත් එහෙම ඒක සත්‍යයට අනුගත වුණොත් එහෙම අනිත්‍යයි කියන වචනේ නොකිව්වත් කන කියන විග්‍රහය ගත්තට පස්සේ අස්ද ඒකමයි නේ. අන්න එහෙනම් අපි ඇසීම කියන කාරණාව එක්ක හරියටම අනුගත වෙනවා නම් ඒක ධර්මයක්. ඒක සත්‍යයක්. ඇත්තටම නැත්තම් සවනස අපි ඒ කාරණාවේ පිටපැන්නනේ ඇසීමක් කියලා ලේබල් කරන්නේ. ඇසීමටම ඇත්තම ගත්තොත් ලේබල් කරන්න යනවා කියනකොටම අපි හිතනවා නෙමෙයි. හිතනවා නෙමෙයි. දැන් අපිට ඉස්සලම ඇහෙනවා හරි ලේබල් කරා. හිතනවා නෙමෙයි. දැන් අපි හිතන්න පටන් ගන්නවා. හිතන්න පටන් ගන්නකොට හිතන්න පටන් ගැනීමේදී හිතීම යෙදුනා නම් අරද්ද වීරිය කියන්නේ ඕක. හිතීම යෙදුනා නම් මං ඇහිීමක් ගෙනයි මේ හිතන්නේ. ඔය කතාවේදී ඒ කතාවේදී නෙමෙයි. මොකද ඒක නිර්වචනයක් දීලා නැහැ. දැන් රාගයක් ඇති වුණාම මං රාගයක් ගෙනයි මේ හිතන්නේ. ඒකේදී ඒක දෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොම තියෙන ධර්ම අනුගත වෙයි. ඒ කියන්නේ දැන් යෙදෙන කාරණාව තියෙන එක අපිට මේ වෙන් කරලා නිර්වචනය කරන්න පුළුවන්. ඒ යෙදෙන කාරණා කිව්ව ගමන් ඒකට සන්නස මේ මේක යෙදීම කියලා කියන එක සන්නස. ඒක හිතන්න හිතාක් කර විතර. හිතනකොට අරකට නිර්වචනයක් දෙන්න බෑ. දැන් සමහර කරුණු තියෙනවා. ඔය දැන් සමහර වෙලාවට මේ මට ඔය වෙන එකක් තියෙනවා මේ උදේ පාන්දර නැගිටිනකොට සමහර වෙලාවට අමුතු මානසිකාරයක නැගිටින්නේ. ඊයේ මම ওই ගොඩක් වෙ දේශනාවට හත්පදම සූත්‍රයේ ගොඩක් කරුණු කියන්න හේතුනේ මේ උදේ නැගිටිනකොට දැන් මේ කාලේ දැන් අපට අපේ ඔළුවට දෙනවනේ කීක දේශපාලන සම්බන්ධ කරුණු හිම වෙනවනේ මේ මේව නැහැ මේ මේ තාම මේ නිින්දේ නැගිටිනකොට දැන් හොඳට වෙනවා මේ මේ එන්නේ නිමිති නිමිත්ත එනකොට නිමිත්ත අල්ලගත්තොත් මොකද වෙන්නේ අපි එකෙක් එකතු වෙනවා දැන් ඒ නිමිත්තට එන්න ඉඩ නැති වුණා නම් මොකක් එකද එකතු වෙන්න තියෙන්නේ දැන් අපි හොඳට ඉඳලා බලනවා දැන් ඔන්න දැන් මේ ඇහිීම කියන කාරණාව එක්ක අපි හොඳ නුවණක් එක්ක හිටියොත් එහෙම දැන් අපි නිමිත්ත කියන කාරණාවක්ද අපිට තියෙන්නේ රූප නිමිත්තක් කියන එකද රූපයක් කියලා දැන් මේ සද්ද කියලා බලන්න සද්ද නිමිත්තක්ද අපිට තියෙන සද්දයක් තියෙනවා සද්දයක් තියෙනවා නිමිත්තක් කියන එක නෙමෙයි දැන් මාව දකිනකොට රූප නිමිත්තක් කියලා තියෙන රූපයක් කියලා රූපයක් කියලා හැබැයි බුදුරන් වහන්සේ මහා කච්චන සාරණ සතර පෙන්නන්නේ රූප නිමිත්ත ශබ්ද නිමිත්ත එතකොට නිමිත්ත කියන එක නේ නිමිත්තක් වෙනට ඒක අර කියන්නේ මේක මැනීමක් එක තමයි බවක් වෙලා තියෙන්නේ නිමිත්ත කියන්නේ මැනීමක් නේ මම මේ මැනීම ගැන ඊයේ උදේ දේශනා ගොඩාක් විග්‍රහ කරේ අන්න ඕකත් එක්ක මැනීමක් අපි නිමිත්තක් හැටියට මයින්නෝ මෙන්න මෙහෙමයි කියලා අපි ඔබ නිමිත්තක් හැටියට මයින්න බවක් අපේ ඥාණයක් තියෙනවා නම් අපි ඒක බවක් හැටියට ගන්නේ දැන් මොන මං ආයි කියන්නම් දැන් මොන සද්දයක් ඇහෙනවා සද්දය සද්දයක් වෙච්ච නිසා අපට මොකදලා තියෙන්නේ අපි ඒකත් එක්ක ඇලිහිලා යනවා එයි මට සද්දයක් තියෙනවනේ මට සද්දයක් තියෙනවා දැන් අපි මුලින් නැත්තම් හිතන්න ඕනේ දැන් අපිට සිහියක් ලැබෙද්දී අපට සද්දයක් ඇහෙද්දී සද්දයක් තියෙනවා අපි ඒක එක්ක ඇලලා යනවා හැබැයි අපට සද්දය කියන එක නිමිත්තක් බවට පත් වුණා නේද එතකොට දැන් අපිට දැන් හොඳට දැන් ඒක මම සාමාන්‍ය උපමාවකින් කියන්නම්කෝ මේ අපි මොනවා හරි දාලා දැන් අපි මේ වගේ මම කිටි කවාගෙන හිනා වෙනවා මම කිටි කවාගෙන හිනා වෙනවා කියන කාරණාවේදී මම ඒක දකිනවා නම් ඒක හරි මොන වින්දනයක්නේ ඉතින් මම කිටි කවාගෙන ඒ දැක්මේදී මම කිටි කවාගෙන නැතුව මට හිනා වෙන්න ඕනේ නැහැ නේ ඔන්න ඔය වගේ හරියටම නිමිත්ත කියන කාරණාව මැනීමක් කියන එක අපට දකින්න පුළුවන්කම ඒ කියන්නේ එහෙම දැක්මක් ඇති වෙනවා නම් අපට සද්දයක්ද තියෙන්නේ මේ සද්ද නිමිත්ත අන්න ලෝකේ ජීවත් වෙන්නේ දැන් ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංවරය ගැන පැහැදිලි කරන්නේ චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගාහියොත සෝතේන සද්දං සුත්තවා න නිමිත්තක් ගාහියොත දැන් අපි මේකේ බලනවා
සද්ද තියෙනවා සද්ද කෑලි අපි ගන්නෙ නැහැ කියලා. සද්දයක් තියෙනවා අපි සද්ද කෑලි ගන්නෙ නැහැ කියලා. ඒක නෙමෙයි. එයාගේ ඥානියක් එක්කම එයා හික්මන්නේ. මේක මේ නිමිත්තක් කියන්නේ. ඒතර නිමිත්ත අපි මැනීමක් කරන්නේ. ඒ මැනීමත් එක තමයි අපිට බවක් වෙලා තියෙන්නේ. නිමිත්තක් එක්ක මනිනවා මැනීමත් එක්ක බවක් වෙනවා. බවක් වෙච්ච දෙයක් දෙක අපි එකතු වෙනවා. ඔය දේ දැක්කොත් මෙයාට එකතු වෙන්න පුළුවන් නේද? එකතු වුණත්, ඒ කියන්නේ අපි සෝ ලෝකේ ඉන්නවා කියලා. එකතු වුණත් අන රාගයේ තීරුව නැහැ. ද්වේෂයේ තීරුව නැහැ. ඇයි ඒ? එයා අර සංසිද්ධිය දකිනවා. අන්න ඒක නිසා තමයි සෝතාපන්න කෙනා ඉදලා අනාගාමී වෙනකම් මේ සකදාගාමී කෙනා තමයි කියීම කියන්නේ රාග ද්වේෂ තනුත්තයි කියලා. මේ වැඩ පිළිවෙලත් එක ඉක්මින කෙනාගේ ওই ස්වභාවය දින ඔන්න උගත. ඒ දකින්න විදි. අයියා තීරු ගතිය එන්නේ නැහැ. ඒ කියන්නේ අපට නිකන් ඉඳෙන්නේ මේ රාගය ද්වේෂය තීරු නැහැ කියනකොට මේ තනුත්තයි කියනකොට නිකන් මේ මේ අර අපි කාලයක් ඉන්නේ නේ ලකුවට ඉන්නේ නේ නිකන් ඔහි මේ රාගයත් එක්ක ඉඳලා නැති වෙලා යයි. ද්වේෂයත් එක්ක ඉඳලා එහෙම ගන්නෙමි. ඒකේ ගතිය ස්වභාවය තමයි. අපි ඉන්න රාගය හරි දැන් ඔන්න කාලයක් ඉන්න ප්‍රමාණය ඔන්න අපි දැන් ඔන්න රාගයට ගොඩාක් විදි වෙලා නැහැ. දේශයට ගොඩක් කියලා නැහැ. දැන් අපි එතනදී මනින්නේ මොකද්ද? මට රාගය ඇති වෙන දේවල් තිබුණා. තිබිච්ච කාරණා මම ඔන්න වැඩිපුර යන්නේ නැහැ. මට දේශය ඇති වෙන දේවල් තිබුණා. මම ඔන්න වැඩිපුර යන්නේ නැහැ. අපි බලන්නේ ඕකෙන්නේ. මමත් ඉන්නවා. මට රාගය ඇති වෙන දේවල් තියෙනවා. මට දේශය ඇති වෙන දේවල් තියෙනවා. නමුත් ඕක නෙමෙයි තනොත්තයි කියන්නේ. අපේ විදිහට දකිනකොට. ඒ කියන්නේ දැන් සම්ද නිමිත්ත කියන කාරණාවක් එක්කනම් රාගයක් එන්නේ. දැන් ඔන්න එයාට එයාගේ සිහියත් එක්ක එයාට යමු වෙනවා. දැන් මම කියත හොතපන්න කෙනාගෙන. හොතපන්න හකදා මේ මාර්ගයට යමු වුණාම එයාගේ වැටහීමකට එනවා මෙතන මේ අපි නිමිත්තකින් මනිනවා. මැනීමත් එක්ක අපිට බවක් වෙනවා. බවක් එක්ක අපිට රාගය එනවා. දැන් ඔය ගතිය තුළ රාගයේ ඉන්න කාලය හෝ ද්වේෂයේ ඉන්න කාලය හෝ මට යමක රාගයක් කියන කාරණාවක් නැහැ එයාට. එයාට තියෙන්නේ මෙන්න මේ වැඩපිළිවෙල එක්ක බලනකොට ඒ ස්වභාවයට කියන්න වෙන්නේ රාගය තනුත්තයි. දිවිසි තනුත්තයි. තීරුවනේ. එහෙම නැත්නම් අපි මේ තියෙන දෙයක් එක්කනේ අපි හැම්බෙලිම තියෙන දෙයක් එක්ක රාගය අරකින් ඇති වුණා අරකින් දිවිසි. අපිට හැම එකම තියෙන දේවල්. ඔන්න ඔය නිමිත්ත කියන කාරණාව ඇත්තටම දැක්මක් එක්ක කෙනෙකුගේ ඥානික වැඩපිළිවෙල. ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරන්නේ මොකේද මේ? සීලකන්ද වගේ පුරාවටම තියෙන්නේ. ධර්මය අහලා මහාන වෙනවා, ශ්‍රද්ධාවෙන් මහාන වෙනවා, අනුමාත්‍ය වෛද්‍ය බීජදකින් ප්‍රාතිමෝක්ෂ සංවර වෙනවා. අන්න ඇස සම්පජන්නේ ආහාරයෙන් මත් අනුදා ඉන්ද්‍රිය සංවරය. දැන් ධර්මය අහලා ශ්‍රද්ධාවෙන් මහාන වෙනවා. එහෙම කෙනාගේ වැඩ පිළිවෙලනේ. එතකොට තමයි මේ නිමිත්ත කියන කාරණාව එක කතා කරන්නේ. නැත්තම් අපිට රූප නිමිත්ත ශබ්ද නිමිත්ත කියන එක නෙමෙයි තියෙන්නේ. තියෙන රූපයක් කියලා කාරණාව තියෙනවා. නිමිත්ත અનુસાર විඥානයක් කියන එක නෙමෙයි. අන්න අර විදිය දැක්කට පස්සේ ඇසීම කියන කාරණාවක් තියෙනව හෝ නැහැ හෝ කියන කාරණාව නෙමේ ඇසුණා කියන සිද්ධියේදී වන සද්ද නිමිත්ත මොකද වෙන්නේ? ඒක අන්න ඒකත් එක්ක බවක් වෙනවා. බවක් වෙන ඒක දැනගන්නවා. දැන් ඒක අනරාගය තියෙනවා. ඔන්න ඕකයි තනුත්තයි කියන්නේ. තියෙනවා කියන එකත් එක්ක නෙමේ. අපි කොහෙන් ගත්තත් අපි දැන් අපේ මට්ටමේ ඉන්න මල. අපේ මට්ටමෙන් අපි බලනවා ඒක සාධාරණ පුතඥ විතරයි. අපේ මට්ටමෙන් අපි බලනවා තියෙන රූපේ තියෙන සද්දේ රාගේ මම අයින් කරන එක. තියෙන රූපේ තියෙන සද්දේ රාගේ මම අයින් කරන්නේ අපි බලන්නේ. එතකොට ඔන්න ඒක ටික ටික අඩු වෙලා යනවා. ඒ නිසා අපි මොකද කරන්නේ? තියෙන රූපේ තියෙන සද්දේක හරි කොහේ එකතු වෙවි යනවා. හැබැයි දැක්මත් එක්ක යනකොට අන්න එතන ඒ දකින විදිය හරිම අසමාන. උදපාදන එකනකොට අර ඒත් හරි ප්‍රශ්නේ. එතකොට දැන් කලින් මානසිකාර කරපරි මොනවා හරි එක අර ගතිය හිමම ඉස්මතු වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? අර යෙදීම ගැන කල්පනා කරනකොට අර හොඳට ප්‍රකට වෙන්නේ මෙන්න මේ අර නිමිත්තකින් මැනලා එකතු වෙනවා. නිමිත්තකින් මැනලා අපි ඒකත් එක එකතු වෙන එක බවක් කරගෙන. දැන් මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ අපේමනේ. ඇයි නිමිත්තක් කරගෙන මැන්නේ? නිමිත්තක් කරගෙන මැන නිසා අපි මේකත් එකතු වෙන්නේ. එතකොට නම් ඇලීමට ඉඩක් නැහැ, ගැටීමට ඉඩක් නැහැ. අන්න රාග දේශ දුරු කරන මාර්ගයට යනවා.